Hi guys, welcome to back my YouTube channel එකට. අලහමම ගොඩාක් හැතරම් පිළිගන්නවා. අද මොනවද තියෙන්නේ කියලා බලන්න නම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න වෙනවා. ඉතින් ළමයි ඇත්තම කියනවා නම් මට ඇඳුම් නැහැ දැන් අඳින්න. තියෙන ඇඳුම් හැම එකම ඇඳලා ඇඳලා පට්ට ගහලා ඇඳුම් නැහැ. ඒක නිසා නම් මම හිතුවා තාමට යන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ මහපු ඇඳුම් ගන්න නෙවෙයි. ඒ කියන්නේ මම ගන්න ගොඩක් රෙදි අරගෙන තමයි මහන්නේ. මොකද මම ගොඩක් කෙට්ටු කෙනෙක්. ඒක නිසා මට අවශ්‍ය විදිහට මහ ගන්න පුළුවන් මහනවා නම් අනිත් එක රුපියල් 5000කින් ඇඳුම් 5-6ක්ම මහ ගන්න පුළුවන්. අපි සාමාන්‍ය මහපැඳුමක් ගන්න ඕනේ කැඳුමක් ඇඳුම් දෙකක් වගේ නේ ගන්න පුළුවන්. හැබැයි මේකෙදී එහෙම නැහැ. ඉතින් මායි මාත් එක්කව මගේ යාළුවයි අපි දෙන්න ඉතින් වටේ තියෙන උපුදුප කියවි කියව ඇඳුම් රෙදි ගන්න අදාළ කඩ හොය හොය යන ගම. ඇත්තට මේ මගේ අනකට මම වීඩියෝ කරන්න එච්චර කැමති නෑ. මට ලැජ්ජයි. ඒක නිසා මම එහෙම ඔය පාරේ යනකොට වැඩි වීඩියෝ කරන්න කෙනෙක් නෙවෙයි. අනේ ඉතින් අන්තිමට රෙදිත් අරගෙන ඔක්කොම කරගෙන අපි චුට්ටක් රෙස්ට් කරන්න ආවා. ඒ කියන්නේ මහන්සිය ඔව්වනේ. මේකයි දැන් තවමට ආවත් කැම කඩවල දැක්කොත් ඇත්තටම නොකා ඉන්න බෑ. ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒත් ඉතින් අද චුට්ටක් පොඩි දෙයක් මිස් වුණා. මම ඇඳුම් තෝරනවා අලත් එක වීඩියෝ එකක් ෂෙයා කරගන්න බැරි වුණා. නමුත් මම ගත්ත ඇඳුම් රෙදි මොනවද කියලා ඉස්සරහ වීඩියෝ එකකින් බලමු. හයි ළමයි, ඉතින් දැන් ටිකට කලින් තමයි ගෙදරාවේ. ඇත්තටම සෝරි වෙන්න ඕනේ, මොකද මේ ෂොපින් කරන එකනේ රෙදි ගන්නවා. මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඇත්තට මේක අමුතු කරනවා, මොකද කඩේ ගොඩක් සෙනග හිටියා. අනිත් එක තමයි මට හරිම ලැජ්ජයි. කියන්නේ කඩවල් වලට එහෙම ගිහිල්ලා වීඩියෝ කරන්න ලැජ්ජයි. මොකද මට හිතෙනවා නම් මන්දිහා අර මම නිකන් අවදානේ ඕන වෙලාවගේ හැසිරෙයි, අනිත් අය මන්දිහා බලයි, එහෙම එකක් හිතෙන. ඒක නිසා මම ගොඩක් වෙලාවට අර පිරිසක් ඉස්සරහා වීඩියෝ කරනවා හරිම
අමාරුයි. ඉති මංවලට පෙන්න්නන්නක් මේ මොනවද ගත්ත රෙදි කියලා. හරිද, රෙදි ගොඩක් ගත්තා. ඒ කියන්නේ දැන් ඇත්තටම මම රුපිය 5000ක් අරන් ගියේ. අම්මටයි මටයි අවශ්‍ය මහන් අවශ්‍ය මේ මම හිතන් ඉන්නේ ගවුම් දෙකකුයි ක්‍රොප් ටොප් ඒ වගේ මහගන්න. මොකද මට මේ ට්‍රවුස වලට අඳින්න අඳුක් නැහැ ඇත්තටම. නමුත් අපි රුපිය 5000ක් අද ඔන්ලයින් මොන හරි කියන්නේ ඕඩර් කරනවා කියමුකෝ. ඇත්තටම අඳුන් දෙකක් වගේ තමයි ගන්න පුළුවන් අත්තියෙන ගණන් එක. හැබැයි මෙහෙම අපි කඩේට ගිහලා රෙදි අරන් වෙනම මහ ගන්නවා කියන්නේ ඇත්තටම ගොඩක් හොඳ. අපිට ඕන විදිහට මහ ගන්නත් පුළුවන්. අනිත් එක ගොඩක් අපිට ඇඳුම් දෙකක් ගන්න එක ඇඳුම් හතරක් මහ ගන්න පුළුවන්. ඒ වගේ ලොකු වාසියක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම මුලින්ම ගත්ත රෙද්ද. හරිද, මං සාමාන්‍යයෙන් අර චුට්ටක් සුදු නිසා මං හිතන මේක මට ගැලපේ කියලා. මේ ඇඳන් ඉන්න නිල්පාටට මේකෙන් මං හිතන්නේ ක්‍රොප් ටොප් එකක් මහන්න. මේකේ ලස්සනට තියෙන්නේ මම මේකෙන් මං හිතන යාර එකහමාරක් ගත්තා. මං කෙට්ටු නිසා මට එච්චර රෙදි ඕනේ නැහැ. යාර එකහමාරක් ගත්තා. ඇත්තට මං හිතන වැඩි ඉරුත් තියෙනවා. මේ අර ඇස් වලට හරි නිකන් දැක්කම චුට්ටක් ලයිට් එක ඇස් වලට මාර ආකර්ෂණය. ඉතින් මම මේකෙන් ක්‍රොප් ටොප් එකක් මහගෙන තමයි හිතන්නේ. ඊට පස්සේ මම බටික් වගේ රෙද්දක් තිබ්බා. හරියට මේක නම් අම්මට තමයි ගත්තේ. මම මේකෙන් යාර දෙකක් ගත්තා. මේකේ තව කලර්ස් තිබ්බා. නමුත් අපේ අම්ම චුටක් සුදුයි. ඒ නිසා මං හිතුවා මේ කලයක මැච් වෙයි කියලා. මොකද මේක මැච් වෙයි කියලා හිතා. මේක මෙහෙම කැමරාවට මෙහෙම තිබ්බට ඇත්තටම හරි ලස්සනයි. එක ටොප් එකක් මහගෙන තමයි ඉතින් බලන්න. අනිත් එක තමයි අද තියෙන වාසිය මේ මුස්ලිම් අවුරුද්ද. එතකොට මුස්ලිම් අවුරුද්ද කියන්නේ පුත්තලම වැඩිපුරම ඉන්නේ මුස්ලිම් අය. ඒක නිසා ඉතින් ගොඩක් මේ පොලේ බඩු ලාභයි, කඩවල බඩු ලාභයි. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේක. මේක නම් මාරුම ලස්සනයි, රෝස් පාට. මම රෝස් පාටට කොහොමත් ආසයි. කියන්නේ ලොකුවට හැම එකකටම රෝස් පාට එහෙම එකක් නැහැ. නමුත් අර ඇඳුමක් ගද්දි සාමාන්‍යයෙන් රෝස් පාට මම ගන්න හරි ආසයි. කියන්නේ අර මං හිතන එකෙන් අමුද ලස්සනක් අර ගැලමෙක්ට චාම් ගතියක් එහෙම අමුතු ලුක් එකක් එනවා රෝස් පාටින්. ඉතින් ඇඳුමක් ඇඳහම මේක නම් මම යාර තුනක් ගත්තා. මම මේකෙන් ගෝමක් තමයි මහන් හිතන් ඉන්නේ. ඇඳුම් ටික වැහුවට පස්සේ මම වෙනම ෆොටෝස් දාන්න. මේකෙන් නම් චුට්ටක් සාමාන්‍යයෙන් කොට ගෝමක් වගේ තමයි. කියන්නේ ධාරීහින් උඩ වගේ මං හිතන මහන්න හොඳයි කියලා. මට මැච්චරානේ මේ පාට. ලස්සනයිනේ. එන්න මේ රෙද්ද. ඇත්තට මේක නම් මාරු ලස්සනයි බෝ. කැමරාවට මාරුම ලස්සනයි. මම මූණ සුදු වෙනවා මේ කලපහම. කැමරාවට මාරුම ලස්සනයි. මේක වැඩි කැම් එකට අල්ලන්න බෑ. මූණ මගේ මූණ පාට වැඩි වෙනවා. මේක ඩාක් කලර් එකක් තියෙන නිසා. මේ කලයක මාරුම ලස්සනයි. මං හිතේන මෙච්චර ලස්සනට කැමරාවට පිනේ කියලා. මම ගොඩක් වෙලාවට රෙදි තෝරගද්දි, ඒ කියන්නේ ඇඳුම් තෝරගද්දි කැම් එකටත්, ඒ කියන්නේ වීඩියෝ කරනකොට බ්ලොග්ස් වලටත් අදාළ කරගෙන එක කැමරාවට ලස්සනට පේන කල එකක් තමයි ගන්න. මොකද සමහර කලර්ස් තියෙනවා මේ කැම් එකට එච්චර ලස්සන නැහැ. මේ වගේ ලා නිල් පාට, ওই ලා පාට වල එහෙම නම් හරිම ලස්සනයි. අර ගොඩක් වෙලාවට තද කොළ සමහර කලර්ස් තියෙනවා රතු. ඒ කලර් සමහර වෙලාවට කැමරා එකට කැප්චර් කරගන්නේ නැහැ හරියට. ඒතර අපේ ස්කින් එකේ තියෙන පාටත් අර කැම් එකට මේ ගොඩක් වෙලාවට හරියට කැප්චර් කරගන්නේ නැති වුණාට පස්සේ ලස්සනට පේන්නේ නැහැ අපිව. ඒක නිසා අපිට අපව ලස්සනට පේන්නේ නැතුව ගන්න. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේක. ගොඩක් වෙලාවට දැන් නම් ගොඩාක් ගැළමයි අඳුන් මහද්දී ගොඩක් ඔන්ලයින් පේජ් කරන අය, කියන්නේ එක එක ඩිසයින් ෆ්‍රොක් ඩිසයින් ක්‍රොප් ටොප් මහන්නේ මෙන්න මේ වගේ. කියන්නේ චූටි චූටි මල් ගොඩක් වෙලාවට එක ළඟ ගියපු රෙද්දෙන්. හැබැයි මේකෙන් මේ පාටයි තව කළු පාටයි විතරයි තිබ්බේ. මම හිතන් හිටියේ නිල් පාට වගේ ගන්නවා කියලා. නමුත් ඉතින් මේ කලයක විතරක් තිබ්බ නිසා මම මෙච්චරයි ගත්තේ. ඉතින් ඔය හතර තමයි ගත්තේ අද. මොකද රුපියල් 5000 ගණන් ගියා. නමුත් ඔයාලම හිතන්න මේ මං ඇත්තටම රෙදි මං හිතන්නේ පහක් රෙදි වර්ග පහක් අරන් තියෙනවා. නමුත් අපි
කඩින් ඒ කියන්නේ මහ බඳුන් වෙනම ගන්නවා නම් එක්කෝ ගවමක් ගන්නන රුපියල් 3000 ගානක් ක්‍රොප් ටොප් එකක් ගන්නන 1500 අතර කුරිය චාර්ජස් එක ඔක්කොම රුපියල් 5000 කවර් වෙලා ඊට වැඩි හොඳයි අපි ගිහිලා ඇඳ අපිම තෝරගෙන ගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් ගොඩක් වෙලාවට තමන්ට අවශ්‍ය දේවල් තියනවා නම් ඔන්ලයින් ඕඩර් කරන්න නැතුව ගොඩක් වෙලාවට ගන්න. නමුත් සමහර ඩිසයින්ස් තියෙන අර ඔන්ලයින් ඕඩර් කරන එකම හොඳ, මොකද සමහර අයට ඒ ඩිසයින් එක ඒ විදිහට ගන්න තේරෙන්නේ නැති නිසා. නමුත් මම ඔයාලට කිව්වේ ඉතින් ඔයාලට එක එක කෙනාගේ එක එක කැමති ලිපින් වලට එක එක විදිහ කරන්න බලා. ඉතින් අද බ්ලොග් එක ඉවරයි. ඇත්තටම සමා වෙන්න ඕනේ මට මේ ඇඳුම් ෂොප් වල වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මම අර කිව්වේ ගොඩක් කට්ටිය අද හිටපු නිසා එකක් මට ලැජ්ජා, අනිතක මට අමතක වුණා. මොකද මේ ඒ නිසා මම වැඩි එකට පැන්නුවේනේ. අනිතක අපි යද්දි 3:00 විතර ඇති ඉක්මනට එන්න ඕනේ කියන එකත් එක්ක තමයි ගියේ. ඒක නිසා වැඩි වීඩියෝස් කරන්න බැරි වුණා. එහෙනම් මම මේ ඇඳුම් වැහවට පස්සේ මොන වගේ ලුක් එකක්ද එන්නේ කියලා බ්ලොග් එකකින් දාන්නම්. එහෙනම් අර හැමෝටම සුබ දවසක්. බයි.